අපි දැන් කතා කරමු මහ බැංකුව ඇයි විදේශගත ශ්‍රමිකයන් එවන සල්ලි වලට මෙච්චර උනන්දු ඔබ දැක්කනම් මහ බැංකුව විසින් නිවේදන එකිනෙක නිවේදන පිට පිට නිවේදන නිකුත් කරන මේ අවස්ථාවේදී විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් වලට දේශ විනම ප්‍රේෂණ අපේ ශ්‍රමිකයන් විවිධ රටවල් වල ගිහිල්ලා කරන කටයුතු ඔස්සේ එය අපේ රටට බිලියන 7ක පමණ ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ මුදලක් වසරකට එවනු ලැබුවා. ඉතින් මෙහිදී මහ බැංකුව පුන පුනා මොකක්ද කියන්නේ මේ ලීගල් චැනල් වලින් නැත්නම් නීත්‍යානුකූල විදිහට මුදල් එවන්න කියලා. නීත්‍යානුකූල විදිහට මුදල් එවන්න කියන්නේ බැංකුවකට නැත්නම් මූල්‍ය සමාගමකට මේ මහ බැංකුවේ ලියාපදිංචි වූ ආයතනයකට මුදල් එවන්න කියලා. ඉතින් ඇයි එහෙම නැතුව මුදල් එවුවොත් මොකද්ද ප්‍රශ්නේ? විශේෂයෙන්ම මෙහි විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරු කරගන්නා නිසා රුපියල් 200ක විතර තිබෙන එක්ස්චේන්ජ් රේට් එක 240කින් පමණ සමහර තැන්වලදී ගෙවන බව අපිට තේරෙනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලත් අපි දැනට තීරණය කළ තියෙනවා. එහෙම වෙන්නට කොහොමද වෙන්නේ? ඇමරිකානු ඩොලර් මිලියන 300ක් කියලා කියන්නේ එහෙ එකතු කරනවා නම් වෙන රටවල් වල මෙහෙ රුපියල් බිලියන 72ක් බෙදාහරින්න අවශ්‍යයි. කෝටි 7200ක් මේ රටේ බෙදාහරින්න අවශ්‍යයි. එහෙම බෙදාහරිනවා නම් මේ සල්ලි කොහෙන්ද? මේ සල්ලි මොන ක්ෂේත්‍ර වලින්ද පැන නගින්නේ? කොහෙන්ද මේ සල්ලි මේ රටට කාළඟද තියෙන්නේ? මෙහෙම මුදල් විවිධ ආයකේ account වලට ගිහිල්ලා credit කරන්නයි credit දාන්නයි. ඉතින් අපි ඒ ගැනත් දැන් ඉතාමත්ම සුපරීක්ෂාකාරීව හොයලා බලනවා. එහෙම හොයලා බලද්දී අපිට පේනවා money laundering නීති යටතේ යම් කිසි පුද්ගලයෙක් තමන් මුදල් යම් කිසි හේතුවක් නැතුව පෙනෙන්න හේතුවක් නැතුව තවත් එකෙනෙගේ account එකට credit කරනවා නම් එහෙම නැත්නම් එයා cash වලින් දබා දෙනවා නම් ඒ පිළිබඳව අපි සොයලා බලනවා. දැනටමත් අපි සොයලා බලන්න පටන් ගන්න තියෙනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහා බැංකුවට FIU එක හරහා කරන්නට පුළුවන් වෙලා තිබෙනවා. ඒකත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරි කාලයේදී අපි දකින එක දෙයක් තමයි මෙවැනි ගනුදෙනු කරනවා නම් ඒ ගනුදෙනු නීති විරෝධී ගනුදෙනු හැටර තමයි අපි සලකන්නේ. එහෙම නීති විරෝධී ගනුදෙනු සිදුවෙනවා නම් ඒ ගනුදෙනු පිළිබඳව ඉතාමත්ම සුපරීක්ෂාකාරී හොයලා බලලා අපිට වෙනමම FIU department එක තියෙනවා. එය පොලිසියත් එක්කත් සම්බන්ධ වෙලා ඒ ගිණුම් පරීක්ෂා කරලා බලලා ඒ ගිණුම් වලට යම් කෙනෙක් මුදල් දානවා නම් ඒව පිළිබඳව ඉතාමත්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපේ පණිවිඩය තමයි මෙවැනි ක්‍රමවේද වලට යන්නේ නැතුව සියලුම බැංකු හරහා එවන්න පුළුවන් පද්ධතියක් තිබෙනවා. ඒ පද්ධතිය පාවිච්චි කරලා මේ රටට මුදල් එවන්න කියන එක තමයි අපේ ඉතාමත්ම පැහැදිලි පණිවිඩය සියලුම දෙනාට. එහෙම හවාලා සිස්ටම් වලින් එවුවහම ලීගල් සිස්ටම් එකේ මේ බැංකු වලට මූල්‍ය ආයතන වලට මේවා රෙකෝඩ් වන්නේ නැහැ. ඉතින් අන්න එතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඉතින් මේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔබ හිතන්න උදාහරණයක් විදිහට ඩුබායි ඉන්නවා. ඩුබායි ඉඳන් ලංකාවට මුදල් එවනවා. සාමාන්‍යයෙන් මේක ඩොලරයකට සාපේක්ෂව අපි ඩිර්හම් ගමුකෝ. ඩිර්හම් ලංකාවට එවුවහම සාමාන්‍යයෙන් බැංකුවෙන් 55යි දෙන්නේ. නමුත් මේ හවාලා සිස්ටම් එක හරහා එවනකොට රුපියල් 65ක මුදලක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙන බව තමයි අපේ ඩුබායි ඉන්න යාළුවෝ කියන්නේ. එතකොට ඔබට තේරෙනවා ඇති මේ රුපියලක් දෙකක් නෙමෙයි රුපියල් 10ක ඩිෆරන්ස් එකක්. ඒ කියන්නේ ඩිර්හම් අපි හිතමු 2000ක් එවනවා කියලා. අන්න එතකොට ඔබට තේරෙනවා ඇති ලොකු වෙනසක්. ඉතින් මේ වෙනස ලබා ගැනීමට අනිවාර්යෙන් අපේ විදේශගත ශ්‍රමිකයන් පෙළඹෙනවා. මේ 10-15000ක් සමහර විද විශාල වශයෙන් මුදල් ලැබෙනවා නම් මේ 20-30000-50000 ලක්ෂයක වගේ ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක 10-15ක වගේ දැවැන්තාගයක්. අන්න ඒ නිසා තමයි විදේශගත ශ්‍රමිකයන් මේවට පෙළඹෙන්නේ. මෙහිදී මේ හවාලා සිස්ටම් එකේ වෙන්නේ තරහකාරය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මේ ඩිර්හම් ලබා ගන්නවා. මේක සුපර් මාකට් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, මොන ගෑස් ස්ටේෂන් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ආදි වශයෙන් යම්කිසි ලංකාවෙම කෙනෙක් මේ පිටරට සේවය කරනවා. ඉතින් මේක ඉස්සර ප්‍රසිද්ධ වුණේ නැත්. ඉස්සරහ තිබ්බ නමුත් එච්චර ප්‍රසිද්ධ වුණේ නැත්. අපිට විශ්වාස කරන්න බෑනේ මේ පාරේ ඉන්න මිනිස්සු නැත්නම් මේ ෂොප් එකේ ඉන්න කෙනෙක්
හොටෙල් එකක ඉන්න කෙනෙක් මේ විශ්වාස කරන්න බෑ. නමුත් මේ සිස්ටම් එක දැන් ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නිසා ඉතින් ඔබ මේ මාසෙ දැන් මෙයා ගෙන්නම් ඊළඟ මාසෙ දැන් මෙයා ගෙන්නම් ප්‍රශ්නයක් නැත. දිගටම ඔහුත් එක ගණදෙනු කරනවා. අන්න ඒ ආකාරයෙන් තමයි මේ සිස්ටම් එක කියන්නේ. එතකොට ඔබගේ ඩිරහම් ඔහුට ලබා දීලා ඒ නියෝජිතයා ලංකාවේ ඉන්න නියෝජිතයාට කියනවා මෙන්න මේ account එකට මුදල් දාන්න. එවලෙම මුදල් ගන්න බැර වෙනවා ඔබගේ account එක නැත්නම් ඔබ කියනා වූ account එකකට. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ නිසා තමයි මෙන්න මේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ලබා ගන්න මුදල් වලට මොකද වෙන්නේ? මේ නියෝජිතයා සාමාන්‍ය ලංකාවෙන් එක්ස්පෝ ඉම්පෝට් කරනවා කියන්නේ ලංකාවට යම්කිසි බාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍යයි නම් අන්න බැංකුවට යනවා. බැංකුවට ගියාම බැංකුවේ කියනවා ඩොලර් නැහැ කියලා. නැත්තම් බැංකුවේ හෝ වෙනත් ආයතනයෙන් කළු කඩෙන් ගන්නවා නම් ඩොලර් 240යි. අන්න එතකොට තමයි අවශ්‍ය වන්නේ මෙන්න මේ ඩුබායි වල ඉන්න කෙනා මේ අවශ්‍ය මුදල් කාටරි කෙනෙකුට මුදල් අවශ්‍යයි නම් ඔහු ඒ මුදල් ඩුබායි වලින් අදාළ රටට යවලා උදාහරණයක් ජපානයේ වාහනයක් ගෙන්නනවා. අන්න ජපානයට මේ මුදල් යවලා මුදල් ගෙවනවා. ඊට පස්සේ මේ වාහනේ ගෙන්වා ගැනීම හැකියාව තිබෙන ලංකාවට. ඔව් සමහර කෙනෙක් කියයි දැන් ලංකාවට වාහන ගෙන්වන්න බෑනේ කියලා. හරි එහෙනම් මැෂින් එකක් ගෙමුකෝ. මැෂින් එකට මුදල් මෙහි ඉඳන් ගෙවනවා. ඊට පස්සේ මේ මැෂින් එක ගෙන්වා ගැනීම හැකියාව තිබෙනවා ලංකාවට. හැබැයි ලංකාවෙන් මේ කරන්න ගියොත් එහෙම කරන්න වෙන්නේ නැහැ. මොකද ඩොලර් නැති නිසා. ඔබට ඉතාම හොඳින් පැහැදිලි නැති මේ සිස්ටම් එක කොහොමද ක්‍රියාත්මක වන්නේ කියලා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ මා කලින් කිව්වා වගේ මේ මුදල් ලංකාව ඇතුළට එන්නේ නැහැ. ලංකාවේ සංචිත වලට එකතු වෙන්නේ නැහැ. ලංකාවේ සංචිත මේ වෙනකොට ඩොලර් බිලියන 1.5කට අඩු වෙලා තිබෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් ඩොලර් බිලියනයක් ගෙවන්නත් තියෙන ඉස්සරහට. ඉතින් එතකොට ඩොලර් බිලියන 0.5ක් වගේ වෙනවා. අවසාන වශයෙන් ඩොලර් ඍණාගයක් යනවා. එතකොට ලංකාව යන්නේ කොහෙටද කියන ප්‍රශ්නේ තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ලීගල් චැනල් වලින් මුදල් ලෙවන්න කියන්නේ. ලංකාව මේ අවස්ථාවේදී සෙන්ට්‍රල් බැංක් එකේ මහ බැංකුව විසින් රුපියල් 10ක අමතර මුදලක් ලබා දෙන බව තමයි පවසන්නේ. නමුත් මේ මුදලත් සාධාරණ මුදලක් නෙමෙයි. නැත්නම් මේක මේ 240 210 තවත් ගැප් එක රුපියල් 30ක් තිබෙනවානේ. ඉතින් මේ මුදල කොහොමටවත් ප්‍රමාණවත් නැති බව තමයි විදේශගත ශ්‍රමිකයන් පවසන්නේ. ඉතින් මාත කතා කරේ මේ හවාලා සිස්ටම් එක සහ සෙන්ට්‍රල් බැංක එක ඇයි විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මෙච්චර උනන්දු කියන එක. ඉතින් මේ ආකාරයෙන් විවිධ වූ වීඩියෝ මේ channel එක කරන විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න සුබ දවසක්.